සුතමේ ඥානය කියනකොට අපි අහලා දැනගන්න නුවණ පිළිබඳව කියනවා. සෝතාවදානේ පඤ්ඤා සුතමේ ඥානං, අපි සෝතාවදානේ නැතිනම් අහලා දැන ගැනීම කියන අර්ථය. එතකොට අහලා යමක් අවබෝධ කර ගැනීම, තේරුම් ගැනීම කියන අර්ථයෙන් සුතමේ ඥානය පිළිබඳව හඳුන්වනවා. සුතමේ ඥානය කියන එක හැම ශ්‍රාවකයෙකුටම අවශ්‍ය දෙයක්. ඒ කියන්නේ අවබෝධ කර ගැනීම, සුතමේ ඥානය කියන එක ශ්‍රාවකයන්ට අත්‍යවශ්‍ය දෙයක් කියලා කිව්වේ. සෝවාන් වෙන්නට, සකුදාගාමී වෙන්නට, අනාගාමී වෙන්නට, අරිහත් තත්ත්වයට පත්වන්නට ධර්මය අහලා තේරුම් ගැනීම අත්‍යවශ්‍ය වන දෙයක්. ඒ නිසා අපිට ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමකගෙන් හෝ එබඳු කල්යාණ මිත්‍රෝත්තමයන් වහන්සේ නමකගෙන් බුද්ධෝත්පාද කාලයකදී ඒ උතුම් සද්ධර්මයේ ශ්‍රවණය කිරීම තුල ලබා ගන්නා ඥානය සුතමය ඥානය ලෙස හඳුන්වනවා. ඒ සුතමය ඥානය කියන කාරණාවට අදාළ ප්‍රභේදේනුයි අපි කතා කරන්නට යෙදුනේ. ඒ කාරණාවන්ගෙන් අද දවසේ අපිට කතා කරන්නට තියෙන මාතෘකාවට එළඹෙන්නට පෙර මම හිතුවා වැදගත් කාරණාවක් සාකච්ඡා කළොත් හොඳයි කියලා. ඒ තමයි අපි බොහෝ වෙලාවට අපිට සමාජය තුළ ඇහෙන කතා බහකටත් යම් කරුණක් එක් කළොත් හොඳයි කියලා. සමහර වෙලාවට සමහර අය මේ කාරණය අරුත් ගන්නන්නට උත්සාහවත් වෙනවා, බණ අහලා සෝවන් වන්නට ඕනේ කියන කාරණය. එතකොට මේ කාරණාවේදී අපි තේරුම් බේරුම් කරගත යුතු ආකාරය පිළිබඳව නිවැරදි අවබෝධයක් නැතිකම අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. බණ අසා නිවන් දැකිය යුතුයි, ඒ කියන්නේ සුතමේ ඥානය ලබාගත යුතුයි. බණ අසා නිවන් දැකිය යුතුයි කියන එකෙන් ඇතැම් කෙනෙක් මතු කරන්නට හදන උත්සාහය වෙන්නේ මේ බණ අහගෙන ඉන්නකොටම සෝතාපට්ටි ඵලය ලබන්නට ඕනේ, බණ අහගෙන ඉන්න වෙලාවේදී සෝවාන් නොවුනොත් සෝවාන් වෙන්නට බැහැ, ඕනම වෙලාවක බණ අහගෙන ඉන්නකොට තමයි සෝතාපට්ටි ඵලය ලබන්නේ කියලා. නමුත් එහෙම සාකච්ඡාවක්, එහෙම කතාවක් මේ ශාසනය ඇත්තේ නැහැ. මේ ශාසනය තියෙන්නේ අහගත්ත ධර්මයේ මෙනෙහි කරන ඕනම කෙනෙකුට ඒ වෙලාවේදී අහමින් නොසිටියත් සෝතාපට්ටි ඵලය සාක්ෂාත් කළ හැකි බව ඇතැම් වෙලාවට අර කාරණය වරදවා වටහාගෙන එහෙමත් නැතිනම් වැරදි මූලාශ්‍ර පද්ධතියක් ඇතමුන් විසින් සමාජගත කරන්නට උත්සාහවත් වීම තුළ වැරදි මූලාශ්‍ර වැරදි ලෙස අර්ථකථනය කරන්නට උත්සාහවත් කිරීම කිව්වොත් වඩා සාර්ථකයි. ඒ කියන්නේ මූලාශ්‍ර නිවැරදි මූලාශ්‍රයන් තියෙනවා, නිවැරදි මූලාශ්‍රයන්ගේ පාට යොදාගෙන වැරදි අර්ථකථන, අර්ථ නිරූපණ ඉදිරිපත් කරන්නට උත්සාහවත් වීම කියන එක කිව්වොත් වඩා සාධාරණයි. එතනදී අපි ගත්තොත් එහෙම දර්ශනීය පහ කළ යුතු ධර්මයන් තියෙනවා. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන ධර්මයන් අපි දන්නවා දර්ශනීය පහ කළ යුතු ආශ්‍රව හැටියට. ඊට පස්සේ අපිට පේනවා අනිත් කාරණාවන් පිළිබඳව දක්වනකොට දර්ශනීය ආශ්‍රව පහ කළාට පසුව යෙදෙන දේවල් හැටියට බොහෝ දෙනෙක් පෙන්වන්නට උත්සාහවත් වෙනවා සකුදාගාමි, අනාගාමි, අරිහත් කියන දේ. ඒක ත්‍රිපිටකයට අනුව අපි අර්ථගත යුතු දෙයක්. ඒ කියන්නේ දර්ශනීය පහ කළ යුතු ආශ්‍රව දර්ශනීය ප්‍රහතව්‍යමයි. ඊට පස්සේ භාවනාවෙන් පහ කළ යුතු ආශ්‍රව භාවනාවෙන් පහතව්‍යයයි ප්‍රහාණය කළ යුතුයි. දර්ශනීය පහ කළ යුතු ආශ්‍රව දර්ශනීය පහ කළගත් කෙනාට ඒ දර්ශනීය පහ කරන්නට හේතු වන ඥාන දර්ශනයේ උපදවාගත් සම්මා දිට්ඨිය තමයි නැවතත් දියුණු කළ යුතු වෙන්නේ. Taman දැකපු ඒ උතුම් සම්මා දිට්ඨියමයි නැවත දියුණු කළ යුතු බවට පත් වෙන්නේ. යම් කෙනෙක් සෝතාපට්ටි ඵලය සාක්ෂාත් කිරීම සඳහා උත්සාහවත් වෙනවා, උත්සාහවත් වෙන කෙනා විසින් සෝතාපට්ටි ඵලය ලබා ගන්නවා, ඊට පස්සේ සෝවාන් පුද්ගලයා විසින් තමන් දැකපු තැන ඉඳලා තමයි නිවන් දකින්නට උත්සාහවත් වන්නේ, නැතිනම් තමන් වඩපු මාර්ගයේම ඉදිරියට දියුණු කරනවා කියන එක සෝවාන් ඵලය ලැබුණේ අපි කියනවා දර්ශනීය තුලින් කියලා. ඒ නිසා අපි දර්ශනීය පහ කළ යුතු ආශ්‍රව පහ කළා කියලා කියනවා.
මේ දර්ශනයෙන් දැකපු සෝවාන් ඵලය කියන කාරණාව ඊට පස්සේ ඒ දැකපු උතුම් වූ දර්ශනය නැවතත් දියුණු කිරීම වශයෙන් භාවේ තබ්බන්ති භාවනා භාවනා කිරීම කියලා අපි කතා කරනවා. ඒකෙන් අදහස් කරන්නේ අද අපි සම්මුතිය තුළ හැම වෙලාවකදීම භාවිත කරන භාවනාව කියන වචනය පිළිබඳව අපි අරගෙන බැලුවොත් අපි හිත දියුණු කිරීම කරන්නේ ඒ භාවනාව සෝතාපට්ටි ඵලයට පෙර නැහැයි කියලා කෙනෙකුත් අර්ථකථනය කරන්නට උත්සාහවත් වෙනවා. හැබැයි සෝවාන් සිත පිළිබඳව විස්තර කරනකොට ධම්මසංගණි ප්‍රකරණයේදී සහ ලෝකුත්තරස්ස කම්මස්ස කතත්තා භාවිතත්තා කියන දේ විපාක සිත් පිළිබඳව ඵල සිත් විග්‍රහ කරනකොට ලෝකෝත්තර කර්මයේ කළ බැවින් ඒ වගේම භාවිතත්වා භාවිත කළ බැවින් කියන තැනින් විස්තර වෙනවා. ඒ කියන්නේ ලෝකෝත්තර කර්මය වඩනවා කියන එක කරනවා වඩනවා කියන එක භාවිත කරනවා කියන තැනින්. එතකොට අපිට ලැබෙනවා ඒ වගේ තැන්වලින් හොඳ මූලාශ්‍ර පද්ධතියක්. එහෙම නැතිනම් මේ සිත භාවනාව නැතිනම් දියුණු කරන එක භාවනාව කියන කාරණයට එන සෝතාපට්ටි ඵලයටත් භාවිතත්තා භාවිත කිරීම හිත වැඩිම භාවනා කිරීම අවශ්‍ය වෙන දෙයක්. සුතවන්තු ආදී සූත්‍ර දේශනාවලදී සරියුත්තරුන් වහන්සේ පැහැදිලි කරන කොටිට තෙරුන් වහන්සේට මේ පංච උපාදානස්කන්ධයේ උදේවැය සම්මර්ෂණය කරන කෙනා මෙනෙහි කරන කෙනා සෝතාපට්ටි ඵලය සාක්ෂාත් කරනවා කියලා. මෙතනින් කියන්නේ අහගෙන ඉන්නවා කියන එක නෙමෙයි මෙනෙහි කරන කෙනා කියන එක. එතකොට මේ අහගෙන ඉදිද්දිම සෝවාන් විය යුතුයි කියලා ඇති කරගත්ත මතවාදයක් තියෙනවා නම් ඒක මිත්‍යා මතවාදයක් කියන එක අපිට දැන් පැහැදිලි කරගන්නට පුළුවන්කම තියෙනවා. මේකෙන් කියන්නට උත්සාහවත් වෙන්නේ යම් දෙයක්ද ඒ වැරදි කොට අර්ථකථනය කරන්නට තමයි උත්සාහවත් වෙනවා. මේ බණ අහන්නේ නැතුව සෝවාන් වෙන්නට පුළුවන් කියලා. බණ අහන්නේ නැතුව සෝවාන් වෙන්නට බෑ. බණ අහන්නේ නැතුව සෝතාපට්ටි ඵලය ලැබනවා කියන දේ කවදාවත් සිද්ධ වෙන දෙයක් නෙමෙයි. පසේ බුදුරජාණන් වහන්සේට සම්මා සම්බුදුරජාණන් වහන්සේලා විතරයි ධර්මය පෙර කාගෙන්වත් ඒ ජීවිතයේදී අහන්නේ නැතුව උතුම් වූ ඵලයන් සාක්ෂාත් කරන්නේ. නමුත් රහතන් වහන්සේ ඒ ධර්මය අහලා ඒ මොහොතේදී හෝ පසුව මනසිකාරය කරමින් සිටියේදී හෝ සෝතාපට්ටි ඵලය ලබන්නට පුළුවන්කම තියෙනවා අරිහත්ත්වයට පෙර. එතකොට මෙන්න මේ දිහා අපි බලනකොට අපිට හොඳාකාරවම දකින්නට පුළුවන් දේ තමයි ධර්මය හොඳින් අහලා දැනගත්ත කෙනෙකුට ධර්මයේ සම්මර්ෂණය කරනකොට ධර්මයේ මෙනෙහි කරනකොට එහෙමත් නැතිනම් භාවිත කරනකොට භාවනා කරනකොට සෝවාන් ඵලය සාක්ෂාත් කළ හැකියි කියන එක. ඒ ධර්මය අහලා දැනගන්නවා කියන එක සුතමේ ඥානය තුළින් ඔහුට ලැබිය යුතු දෙයක්. ධර්මය අහලා ධර්මය තමන් කළ යුත්තේ කුමක්ද කියන කාරණය පිළිබඳව තේරුම් ගන්නවා කියන එක සුතමය ඥානය තුළින් ලැබෙන්නට අවශ්‍ය දේ. ඒ දේ සුතමය ඥානය තුළින් ලබාගත් පුද්ගලයාට පුළුවන් ඊට පස්සේ ඒ ධර්මයේ සම්මර්ෂණය කරන්නට, ඒ ධර්මයේ පිළිබඳව මානසිකාරයේ පවත්වන්නට, මානසිකාරයේ පවත්වමින් ධර්මාවබෝධය සිද්ධ කරන්නට ඔහුට පුළුවන්කම තියෙනවා. එනිසා අපිට පැහැදිලි ඇති කියලා මම හිතනවා සුතමය ඥානය කියන එක වැරදි කොට අර්ථකථනය නොගත යුතුයි. මේ අහගෙන ඉන්න මොහොතේදී පමණක් සෝතාපට්ටි ඵලය ලැබෙනවා, ඊට පස්සේ සම්මර්ෂණය කරනකොට සෝතාපට්ටි ඵලය ලැබෙන්නේ නැහැ කියලා. මොකද අහගෙන ඉන්නකොටත් සිද්ධ වෙන්නේ අපි ඒ කියන වචනයට අනුව තමන්ගේ පැත්තෙන් සම්මර්ෂණයක්, ඒ වගේම අපි පසෙකට ගිහිල්ලා කළත් සිද්ධ වෙන්නේ සම්මර්ෂණයක්. එහෙනම් ඒ හැමතැනකදීම සිදුවන්නේ භාවනාවක් කියන කරුණම තමයි අපිට කතා කරන්නට පුළුවන්කම තියෙන්නේ. එනිසා හිත වඩන කෙනෙකුට, හිත දියුණු කරන කෙනෙකුට ඕනම විදිහකට අර විමුක්තායතන පහක් පිළිබඳව ධර්මයේ විග්‍රහ වෙනවා. ඒ පංච විමුක්තායතනයන්ට සුදුසු ආකාරයට ඕනම විමුක්තායතනයකින් සෝතාපට්ටි ඵලය ලබන්නට පුළුවන්කම තියෙනවා ධර්ම විනයානුකූලව අපි මේ කාරණය පිළිබඳව විග්‍රහ කරගත්තොත්.